සතුන් වහන්සේ මාගේ ප්‍රශ්නය තමයි දීගංවා රස්වන්වා දෙකේදීම එන රාගදේශ මෝහ ප්‍රහාණය කරනකොට ඒ චිත්තේ ක්ෂණිකව හසුරුවා ගනිද්දී ආදී නව අවස්ථාවලට කලින් කොහොමද ඒක දැන් මේක මේ දීර්ඝ දැන් වර්තමාන මොහොතේ තමන්ගේ හිතට ඇහෙන් දැකලා නෙමෙයි කනෙන් අහලා නෙමෙයි නාසයෙන් ගඳ සුවඳ බලලා නෙමෙයි දිවට රස බලලා නෙමෙයි කයට පහස විඳලා නෙමෙයි අර මීට පෙර දීර්ඝ සංසාරේ කවදා හෝ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වුණු දෙයක් දැන් මනෝමය කාය තුල මුල් බැහැගෙන තියෙනවා ඒවයි දීගංවා ඒවා හොඳේවත් තියෙනවා නරකේවත් තියෙනවා හොඳේවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභා දේසා මෝහ එහෙම එකක් නම් වර්තමාන මොහොතේ ඔබේ හිතට අරමුණු වෙන්නේ ඒක ඒ අරමුණු වෙන්නේ මනසට ඇහැට කන්ට නෙමේ දීගංවා රසං වා ඇහැට කන්ට නාසයට දිවට කයට පහට අර මනසටයි ඒව අද අරමුණු වෙච්ච ඒවා නෙමේ නමුත් වර්තමාන මොහොතේ අරමුණු වෙනවා අතීත ගතියක් නිසා ඒකයි දීගංවා දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු ගතියක් නිසායි ගති නිසායි මේ අරමුණ ආවේ ඒකක් එනවා නම් හොඳ එකක් ඒක අර සෝ සතෝව අස්ස සති සෝ සතෝව අස්ස සිසාමීටි සික්කති ඒක දිගින් දිගටම ආශ්‍රය කරන්න කිව්වා ඒක නරක අරමුණක් නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නම් නරකයි මොකෝ අලුතෙන් අනුසය උපදිනවා එහෙම එකක් නම් සෝ සතෝව පස්ස සති පස්ස සිසාමීටි සික්කති ඒක ප්‍රාණී කළා අස් කළා ඒ වෙනුවට හොඳ එක භාවිතා කරන්න. කාම විතක්ක විචාරාව නම් නෙක්ඛම්ම සවිතක්ක සවිචාර භාවනා කරන්න. ඒකානපාන සතිය. ව්‍යාපාද විතක්ක විචාරාව නම් අව්‍යාපාද සවිතක්ක සවිචාර භාවනා කරන්න. ඒකානපාන සතිය සමාධි භාවනා. ඒ වගේම විහිංසා විතක්ක විචාරාව නම් අවිහිංසා සවිතක්ක සවිචාර භාවනා කරන්න. ඒ අනුව නිබ්බිදා වෙනවා. ඒක අනුව හිත කිලුටු වෙන්නේ නැහැ. කිලුටු වීම නවතිනවා. ඒකයි යෝගී කිලුටු වීම.